Hello, welcome back to our channel. ඉතින් අද මේ අපි පොඩි shopping පාරකට යන ගමන. ඉතින් හිතුවා පොඩක් පිටකොටුව පැත්තේ යන්න ඕනේ කියලා. ඉතින් හිතුවා ඔයගොල්ලන්වත් අරන් යන්න. මම දන්නේ නැහැ vlog එකම මැද්දී නැවතිද අමතක වේද vlog කරන්න කියලා. ඒකට මම හිතුවා අද day in the life vlog එකක් නැත්නම් පිටකොටුව shopping experience එක vlog එකක් ගේනවා කියලා ඔයගොල්ලන්ට. ඒත් එක්කම මම හිතුවා මේකට include කරනවා කියලා අපි කොහොමද දීගා යුගේ first birthday preparations කරන්න කියලා. ඉතින් කොහමරි ඒකකින්ද තමයි අපි ඇත්තටම කිව්වොත් මේ අද පිටකොටුව යන්නේ. මොකද එකක් තමයි gift එකක් ගන්න ඕනේ දීගායුට සහ තාම යාගේ birth එකට මොකද අඳින්න කියන එක තාම confirm නැහැ. ඉතින් ඒක නිසා ඒකත් යාට ඒකටත් අඳින්න පුළුවන් shirt එකක් ගන්න පුළුවන් නම් එහෙමයි. ඊට පස්සේ තව මොනවා හරි දෙයක් ගන්න ඕනේ present එකක්. ඉතින් චූටි දෙයක් ලොකු දෙයක් නෙමෙයි මොකද අර ඔක්කොම දේවල් තියෙනවා මොකද අයියාගේ දේවල් ඔක්කොම තියෙනවා නට එයාගේ බර්ත් එකට ස්පෙෂල් චූටි දෙයක් ගන්න ඉබයි. ඉතින් ඒකට තමයි ගොඩක්ම පිටා යන්නේ මොකද අපේ කලම්බෝ ෂොප්ස් වලින් ගන්න එක චුට්ටක් මිලෙන් අධිකයි අපිට බාගෙන් කරන්න හැමෙම බෑනේ. ඉතින් බලමු අපිට රීසනබල් ප්‍රයිස් එකකට මොනවා හරි හම්බ වෙයිද කියලා. ඉතින් අපි කොළඹට යනකම් ඔයාලට පුළුවන් දැන් බලන්න අපි කොහොමද ඩෙකරේෂන්ස් කරන්නේ කියලා. ඩෙකරේෂන්ස් DIY ඩෙකරේෂන්ස් අපි කොහොමද තීම් එකට අදාළව කරන්න පටන් ගත්තේ කියලා. ඉතින් දිගටම vlog එක බලන් යන්න. ඉතින් ඩෙකරේෂන්ස් වලට මට ඕන වෙන්නේ වෙසක් කෝඩු පාවිච්චි කරනවා. වෙසක් කොඩු මට ඔන්නතිම නැචුරල් එක වුණට පොඩක් බජට් එකෙන් ඉහළ නිසා මම ප්ලාස්ටික් වෙසක් කොඩු වලට තමයි යන්නේ. ඉතින් මං ගත්තේ ඩෙල්ටා ප්ලාස්ටික්ස් කියලා මහරගම ෆැක්ටරි එකකින්. ඉතින් ඔබලන්ට ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන්. මං හිතන්නේ ඔබලන්ට ඊට ප්ලාස්ටික්ස් කියලා ගහලා ඒ නම්බරට කෝල් කරලා ඒගොල්ලෝ වට්ස්ඇප් නම්බර් එකක් දෙයි ඒකෙන් ඕඩර් කරන්න පුළුවන්. ඒ වගේ මම යක් කාලයක් තිස්සේ මම මේ ටොයිලට් පේපර් රෝල්ස් සහ කිචන් පේපර් ටවල්ස් ටවල් රෝල්ස් මේ එම්ටි ඒවා මම එකතු කරා බබාගේ එක එක අත්වැඩවල් වලට ඕන වෙයි කියලා හෝ මොනා හත් DIY ප්‍රොජෙක්ට්ස් හදන්න ඕන වෙයි කියලා. ඉතින් ඇත්තටම කිව්වත් වගේ මේ ඩෙකරේෂන්ස් වලට නැතුවම බැරි දෙයක් වුණා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ පොඩක් මගේ වීඩියෝස් ටිකක් ඩාක් ඇති. මොකද බබල නිදාගත්තම තමයි අපි පටන් ගත්තේ මේ වැඩ කරන්න. ඉතින් සමහරක් වෙලාවකට චූටි එක නිදාගත්තම නැති තරම් ඉතින් සැරින් සැරේ ඇහැරෙනවා. මොකද මම කලින් vlog එකක් කියලා ඇති අපි අර ලැටිසස් තියෙන නිසා මේ ඩෝස් වල උඩ ඉතින් අපි ලයිට් එකක් දැම්මොත් ලිවිං රූම් එකේ ඒ ලයිට් රිෆ්ලෙක්ෂන් එක එතනට යනවා. ඉතින් කොච්චර වැහුවත් අර ඩෝස් වල පොඩක් ලයිට් එකේම ගිය ගමන් සාමාන්‍යයෙන් චුට්ටක් ඒගොල්ලෝ අඩ නිින්ද ඇහැරුණොත් ටක් ගාලා ඇහැරෙනවා. එහෙම දෙයක් තියෙනවා අපේ ළමයි දෙන්නටම. ඉතින් ඒ වගේම පොඩක් සැරින් සැරේ මල්ලි ඇහැරෙනවා. ඉතින් හරිම අමාරුවෙන් තමයි මේ ඩෙකරේෂන්ස් ටික ඇත්තටම කරන්න අපිට පටන් ගත්ත දවස ඉඳන් ඉවර වෙන දවස වෙනකම් බැලුවොත් සතියක අමාරක් සතියක් විතර ගියා ඩෙකරේෂන්ස් ටික ඉවර කරගන්න. මේ චුට්ටක් බය කොම්ප්ලිකේටඩ් ඩිසයින් එකක් මේක ලේසි කියලා හිතුවට. ඉතින් මං කියනන් මොකක්ද තීම් එක කියලා. ඉතින් එල්ම කියන බුක් එක ආශ්‍රයෙන් තමයි ඩෙකරේෂන්ස් ටික වෙන්නේ. තීම් එක වෙන්නේ ඒ බුක් එක ආශ්‍රයෙන්. ඉතින් බුක් සීරීස් එකක් විතර තියෙනවා. ඉතින් එල්ම පැච් වර්ක් එලිෆන්ට් කෙනෙක්. ඉතින් එයාගේ හැම රේන්බෝ කලර්ස් ඔක්කොම කලර්ස් තියෙනවා එයාගේ ඇගේ. ඉතින් ඕක තමයි වෙන්නේ. ඉතින් මේ කලර්ෆුල් රේන්බෝ තීම් එකක්. ඉතින් කොහොම හරි ඔගලට මතක ඇති අයියා බබාගේ සෙකන්ඩ් බර්ත් එකට මම බන්ටිංස් වගේයක් වැහුවා. ඉතින් ඒකත් මේකට මැච් වෙනවා. ඉතින් ඒක හින්ද තමයි ගොඩක්ම මේකත් තෝරගන්න හේතුව සහ බබා මාර මාසයි මේ තීම් කියන්නේ මේ බුක් එකට පොඩි කාලේ ඉඳන්ම හැමතිස්සෙම බුක්ස් ගොඩක් තිබිලා මේ බුක් එකක් ගැන පේන තිබුණොත් එයක් ටංගාර ගන්න මේ බුක් එක එළියට. ඉතින් මං හිතුවා ගොඩාක් කලර්ස් තියෙන හින්ද සහ ගොඩාක් කලර්ෆුල් බුක් එකක් නිසා වෙන්න ඇති මෙයා මාර ආසයි ගොඩාක් කලර්ෆුල් දේවල් වලට. ඉතින් මං හිතුවා මේක තමයි ඉතින් එයාගේ
ෆස් පර්ල තීම් එකට හොඳම තීම් එක සහ ඉතින් මට බන්ටිංස් උත් තියෙන කලෆුල් කියන ඔල්රෙඩි මට බන්ටිංස් උත් තියෙන නිසා මං හිතුවා මට එච්චර මහන්සි වෙන දෙයක් නෑ, ඉතින් ඒකත් දාලා මට ඩෙකරේට් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ වැඩේ තමයි චුටක් අමාරු වැඩකට තියෙන්නේ. මොකද මල්ටි කලර් ටිෂු පේපර් මම බැලුවා, එහෙම එකක් නෑනේ ති ලංකාවේ. එහෙමත් තනක් දැනුනම් ප්ලීස් මෙසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඇතරම මම හෙව්වා ඔන්ලයින් එහෙම මල්ටි කලර් ටිෂු පේපර්ස් දෙනවද කියලා. ඉතින් ඇතරම කිව්වොත් නැහැ. ඉතින් මං හිතුවා අර ෆ්‍රිල්ස් හදාගන්න ඕනේ මට. ඉතින් ඒක නිසා මේක තමයි එකම ඔප්ෂන් එක. නොකලම් බලයි මොකද මේ ෆ්‍රිල්ස් කියලා. ඉතින් මේ ක්‍රමයට කරාම ලේසි. මොකද මුලින්ම පටිටික අලෝගෙන ගියාම ඊට පස්සේ අපිට අනිත් පැත්තට කැපුවම ඔටෝමැටිකලි පැච් වර්ක් වගේ අර ඒ ඉෆෙක්ට් එක එනවා. ඉතින් මේක තමයි චුටක් අමාරු වැඩකට තියෙන්නේ. හැබැයි මේක කරගත්තන් පස්සේ හරිම ලේසි ටසල් ටික කපා ගන්න. ඉතින් මාරම ලස්සනට ආවා. ඉතින් ඔයගොල්ලන් බලන්න කොහොමද ක්‍රම එක. ඉතින් ඔයගොල්ලන්ටත් ඉස්සරහට මොනවා හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගොල්ලන් බලන්න ඇති මේ මොකද වෙසක් කූඩු අරන් කරන්න කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මේ අයිඩියා එක එන්න හේතුව කීපයක් තියෙනවා. ඉතින් ඊට කලින් මම දැන් මට ඌමනාවක් තිබුණා මේ එලිෆන්ට් කියන දේ එලිෆන්ස ටිකක් කරගන්න හෝ මොනවා මේ එලිෆන් කියන දේ මේ ඩෙකරේෂන්ස් වලට ඉන්ක්ලූඩ් කරන්න. එක්කෝ පොඩි ගාලන්ඩ් එකක් නැත්නම් මොනවා හරි කියන්නේ උඩින් එල්ලන්න එලිෆන්ස ටිකක් එල්ලන්න කාඩ්බෝඩ් වලින් කපලා අන්න ඔය වගේ නිකන් මට එක එක අයිඩියාස් තිබුණා. ඉතින් ඊට පස්සේ මම පොඩ්ඩක් අපි අපි තිස්සෙම බලන අපි අයිඩියාස් ගන්න ප්ලට්ෆෝම් එකක්නේ පින්ට්‍රෙස්ට් කියන්නේ ඇප් එක. ඉතින් පින්ට්‍රෙස්ට් එකේ මම සර්ච් කරලා බැලුවා එල්ම තීම් එකට මොනවද දාලා තියෙන ඩෙකරේෂන්ස් එහෙම කියලා. ඉතින් හරිම අඩුයි. අතරම ගොඩාක් අය මේ තීම් එක කරලා නැහැ. ඉතින් ඩෙකරේෂන්ස් ගොඩාක් හරි අඩුයි. ගොඩාක් අය යූස් කර තිබුණේ බලූන්ස්, බැනර්ස් කියන්නේ බැනර් ප්‍රින්ට් කරලා බැක්ඩ්‍රොප් එකක් දාලා, අර ඒ වගේ තමයි ගොඩක් කරලා තිබුණේ. ඉතින් ගොඩක් DIY දේවල් අඩුයි. හැබැයි එක දෙයක් තිබුණා, එක අම්මා කෙනෙක් කරලා තිබුණා පිනාට එකක් හදලා තිබුණා රීසයිකල් බොක්ස් එකක් යූස් කරලා. ඒ කියන්නේ ඉවතලන්න මොකක් හරි කාඩ්බෝඩ් පෙට්ටියකින් මෙයා පිනාට එකක් හදලා තිබුණා. ඔගලන් දන්නවනම් පිනාට එකක් කියන්නේ අර සාමාන්‍ය බර්ත්ඩේස් වල ලොකු ජයිගැන්ටික් පොඩි ෆිගර් එකක් හදනවා තීම් එකට මැච් වෙන. එක්සැම්පල් එකක් අපි හිතමු බේබි ෂාග්ගේ තීම් එකක්. ඇති ෂාග්ගේ ෆිගර් එකක් කාඩ්බෝඩ් වලින් හදපු එකක්. ඒක ඇතුළට කැන්ඩීස්, ස්වීට්ස්, චොක්ලට්ස් ඒ වගේ පුරවනවා. ඉතින් ඕකට ගහලා මොකක් හරි කෙනේ නූලක් තියෙනවා, ඒක ඇද්දම ඔක්කොම කෙනෙක් ඉරාගෙන ස්වීට්ස් ඔක්කොම ටික බිමට වැටෙනවා. ඉතින් ළමයි ওই ටික අහුල්නවා. ඉතින් ඕක තමයි පිනාට එකක් කියන්නේ. ඉතින් පිනාට එකක් කරලා තිබුණා කාඩ්බෝඩ් බොක්ස් එකක් ආධාරයෙන් එල්ම තීම් එකට. ඉතින් මම හිතුවා අන්න කාඩ්බෝඩ් බොක්ස් එකෙන් ඒ විදිහට එලිෆන්ස ටිකක් කරමුයි කියලා. ඉතින් කොහොම තමයි ඉනිෂල් අයිඩියා එක වුණේ. තව දෙයක් තමයි මේ වෙද්දි වෙසක් කූඩු කඩවල් දාලා තිබුණ නැහැ. ඉතින් ටිකක් අමාරු නම්බර වෙසක් කූඩු හොයාගන්න. ඉතින් ඒුණට දැන් ප්ලාස්ටික් වෙසක් කූඩු තියෙන නිසා හරි ලේසි වුණා. සහ ඒක හරි නීට්. මොකද හරිම ලේසි. මම මුලින්ම කරේ බ්ලොක් එකක් හදාගත්තා ස්ක්වයර් වලටයි ට්‍රයංගල් වලටයි. ඉතින් ඒක ඇත්තටම මාරම ලේසි වුණා. මොකද සාමාන්‍යයෙන් පොඩක් අර අනිත් නැචරල් එක අර හරි අමාරුයිනේ. මොකද ඒක ටිකක් දෙක මූට්ටුව ළඟ පොඩක් පැනලා තියෙන නිසා හරි අමාරුයි ඒක ලස්සන නීට් එකට ගන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ප්ලාස්ටික් එක ඇත්තටම මාර යූස්ෆුල්. ඒ වගේම ඔගලන්ට මේක රීයූස් කරන්න පුළුවන්. මං හිතන්නේ අවුරුදු ගණනාවක්. මොකද මේක ඩිස්මැන්ටල් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසාවෙන් මං හිතනවා මේක ඇත්තටම සාර්ථක ක්‍රමයක් කියලා. ඒ වගේම මේ හැම දෙයක්ම මම මේකට පාවිච්චි කරපු ඒවා රීසයිකල්. ඉතින් පරණ
යස් කරලා හිස් ටොයිලට් පේපර් රෝල්ස් සහ කිචන් පේපර් ටවල් රෝල්ස් ඒ වගේම මේ බබාගේ ෆෝමියුලා බොක්සස් තමයි යස් කරේ අලියගේ කංවලට ඉතින් ඒක නිසා ගොඩාක්ම මේකට අප යස් කරේ හරිම ඉවතලන දේවල් වලින් තමයි ඉතින් අපි මේක හදාගත්තේ ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක් ඉතින් අපි අපිට තියෙන දේවල් රීයුස් කරගෙන හදාගන්න පුළුවන් නම් අපිට මොකද කොහොමත්ම අපි මේවා විසික් කරන එකේ ඉතින් හරිම හොඳයි ඒකේ වගේ රීසයිකල් දෙයක් දිරාපත්තන දෙයක් වලින් හදාගන්න ඉතින් ඒකට මට ප්ලාස්ටික් වෙසක් කුඩුවක් තමයි මේකට පාවිච්චි කරන්නේ ඒ වුණාට ඉතින් මට මේක රීයුස් කරන්න පුළුවන්නේ අවුරුදු ගාණක් ප්ලාස්ටික් එක මේ වෙනකම්ම මට මේක අවුරුදු ගාණක් මේ වෙසක් කුඩු පාවිච්චි කරන්න පුළුවන්නේ ඉතින් ඒක නිසා මම ඒ ගැන එච්චර බොරි කරන්නේ නැහැ ඉතින් දැන් තියෙන්නේ ටසල් කපන්නේ ඉතින් මම කපලා දෙනවා ඩිරෙන් තමයි අලවන්නේ ඉතින් උමත අපි මුලින් පටන් ගත්තේ කරන්නේ ඉතින් එතකොට අපි එදා දවස් ඉවර කරන්න පුළුවන් වුණේ ඇත්තටම කිව්වොත් එකයි අපි කරේ මුලින්ම පහක හොඬ වැල් ටික අලවලා ඊට පස්සේ අපි එකක් තමයි අපිට ෆුලි ඉවර කරන්න පුළුවන් වුණේ ඊට පස්සේ අපි ඊළඟ දවසේ ඉතුරු ටිකෙන් දෙකක් තමයි ඉවර කරන්න පුළුවන් වුණේ ඉතින් ඒ වගේ මැක්සිමම් අපිට එකක් හෝ දෙකක් තමයි ඉවර කරගන්න පුළුවන් වුණේ. ඉතින් මේ සතියෙම වගේ අපිට අපි ඉදා ගන්නකොට දෙක පාන්දර දෙක තුන වගේ වෙනවා. ඉතින් පහුවෙන්දායි හතරා මාට පහට ඩිගෙන නැගිටිනවා උදේම කෑම හදන්න ඒවටත් එක්ක ඉතින් හරි අමාරුයි මේ සතියෙම. මොකද මේ අයිඩියා එක ඇත්තට මට ආවෙ සහ මම දැක්කේ පින්ටරෙස්ට් එකේ ටිකක් පරක් වෙලා. ඉතින් අපිට සති දෙක මාරක් තුනක් වගේ කාලයක් තමයි තිබුණේ මේ ඩෙකරේෂන්ස් ටික ඔක්කොම කරන්න. ඉතින් මොකද මම ඔගලන් දන්නව ඇති කලින් නම් මම ගොඩාක් කල් ඉඳන් ඩෙකරේෂන්ස් ටික පටන් ගත්තා. ඉතින් මේකේ ඇත්තටම වෙලාව මට මදි වුණා. ඉතින් පොඩි රශ්කයේ තමයි ඉතින් කරේ. ඉතින් හරි මහන්සි මේ වොයිස් කරනකොටත් තව පොඩි පොඩි දේවල් වගේක් තියෙනවා මට ඉවර කරන්න. ඉතින් ඒ ටික ෆිනිෂ් කරගමන් තමයි මම මේකට වොයිස් ඕවර් කරන්න නැත්තම් මේක චුට්ටක් දික් වෙනවා හෝ සමහරවිට අමතක වෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා පොඩ පොඩි ඉවරන විදිහට මම මේකේ වොයිස් ඕවර් කරලා බ්ලොග් එකට ලෑස්ති වෙනවා කියලා. ඉතින් ඔය වගේ තමයි අපේ අලි පැටියා හැදිලා ආවේ, අපේ පොඩි එල්බ හැදිලා ආවේ. ඉතින් පෙටා යන්න අටා මාට ගෙදරින් පිට වෙමූ කියලා ප්ලෑන් කරාට ටිකක් පරක් වුණා. ඉතින් ගෙදරින් පිටත් වෙනකොට නමයා මාර වගේ වුණා. මොකද හස්බන්ඩ්ගේ අම්ලිය තමයි අද බබාලා දෙන්නව බලාගන්නේ. ඉතින් අසුටා කෙනකොට ගලොන් 9:30 වගේ වෙනවා කිව්වා. ඉතින් අපි පිටත් වෙනකොට නමයා මාර වුණා. ඉතින් අපි පෙටාවලට යනකොට 10 මාරයි. මොකද චුට්ටක් බ්ලොක් එක වැඩි. ඉතින් පුරක් උදේම ගියා නම් චුට්ටක් ලේසි අපිට යන්න වෙනට අපි යනකොට 10 මාර වගේ වුණා. ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉතින් ලොකු කා පාක් එකක් තියෙනවා හරි පිළිවෙලයි. ඉතින් ඒ පාක් එකේම තමයි අපි පාකේ මොකද අපි ලේසි ඒගොල්ලන් දාන්න ඕන වෙහිකල්ස් වල යනවා නම් ඒක තමයි ඔන්ලි කා පාක්. ඔයගලන්ට පාක් කරලා විහිණිල්ල උලගේ ෂොපින් කරගෙන එන්න පුළුවන්. ඉතින් ඇත්තටම පෙටා යන්න හේතුව පොඩි කිචන් අයිටම්ස් වගේකුත් තියෙනවා මට ගන්න ආසාවෙන් උමනාවෙන් ඉන්න. ඉතින් ඒකට යන්න හම්බුනේත් නෑ ඇත්තටම. මම හිතන් හිටියේ අප්‍රේල් මාසයන් කියලා. එනට අපිට යන්න ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් පුළුවන් කමක් තිබුණොත් අපි ඒ තැනටත් යනවා කියලා ටාගට් එකේ يعني ප්ලෑන් එක තමයි හිටියේ. ඉතින් මුලින්ම අපිට තිබුණේ බබාට මොනා හරි ගන්නනේ. ඉතින් ඔය අනතරතුරදී තමයි ටයිටස් ස්ටෝර්ස් එක හම්බුනේ. ඊට පස්සේ ටයිටස් එකෙන් මට ගන්න තිබුණා කීපයක් බඩු. ඉතින් ගොඩක් දේවල් නම් අවේලබල් තිබුණ නැහැ.
හැබැයි ඌමනාම කරන ටික මට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මම ආසම දේ තමයි මේ වංගෙඩිය. මම මේ පොඩි වංගෙඩියක් මම හොය හොය හිටියේ. මොකද අපි රැට චාය් ටී බොනවා. ඉතින් ඒවා කාඩමම්ස් ඒවා ක්ලෝව්ස් එහෙම පොඩක් තලා ගන්න මේක මාරම අයිඩියා. ඉතින් ඔයගලංගුත් හොය හොය ඉන්නවනම් ටයිටස් ස්ටෝර්ස් එකෙන් ඔයාලට ගන්න පුළුවන් මේ වගේ මුදලකට. ඊට පස්සේ අපි ගියේ වලට බබාගේ බඩු ටික ගන්න. ඉතින් බබාගේ බඩු කියන්නේ මහලක දෙයක් නෙමෙයි. වලට අපේ බර්ත්ඩේ පාටි එකට යන චුටි බබාලට පොඩි පොඩි gift items ටිකක් ගන්න. ඉතින් ඒත් එක්කම මේක දැකලා මම ගත්තා ධෛර්යයට. මොකද එයාගේ ප්‍රැක්ටිකල් ලයිෆ් වලට ඕමනා වෙයි කියන ගෙදර එයා හරි මාසයේ වෝටර් ප්ලේ වලට. ඉතින් ඒක නිසා එයාට මේ වගේ දෙයක් කරන එක හොඳයි නිසා මම හිතුවා මේක ගන්නවා කියලා. ඊට පස්සේ ඒ gifts ටිකත් අරගෙන ඒ ඔක්කොම බලු ටිකත් අරගෙන අපි මුලින්ම ගියේ ඊට පස්සේ ගියේ මෙතනට. මේක තමයි මම ඇත්තටම ගොඩක් අමමයි දිරේනු ගොඩක් ඕමනාවෙන් කියන්නේ ආසාවෙන් හිටපු දෙයක් අපි කිචන් එකට ගන්න වොක් එකක්. ඉතින් ඇත්තටම රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන් වුණා. ඉතින් මම බිල් එකයි සයිස් එකයි ඔක්කොම මම ඔයගලන්ට දැන් මේ වීඩියෝ එකේ මොකට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ත් හොයනවා නම් ඇත්තටම මා රීසනබල් ඒ ප්‍රයිස් එක. මොකද ටයිටස් එකෙත් මීට වඩා සයිස් එක අඩු සයිස් එකක් දෙකඩොන් කිව්වේ වැඩි ගානකට 4000 ගානක් කියලා. ඉතින් ඇත්තටම මේක රීසනබල්. ඉතින් මේක තමයි අපේ ලාස්ට් ස්ටොප් එක. ඊට පස්සේ අපි එතනින් ටුක එකක් කතා කරගෙන එතන අපගත්තු බඩුයි අපි අනිත් ෂොප්ස් වල අපි තියලා ආපු බඩු ඔක්කොම ටික කලෙක්ට් කරගෙන අපි අපේ කාපාක් එකට ආවා. ඉතින් ඔහොම තමයි අපේ පෙටා ජර්නි එක වුණේ. ඉතින් අයියටයි මාලිටයි අපි දැන් අපි දෙන්නම පොඩි බයික්ස් දෙකක් ගත්තා. ඉතින් ඒ බයික්ස් දෙක වුණා ඇත්තටම කිව්වොත් 5,000, 5,000, 10,000 එතකොට ඇත්තට ගියේ. මොකද මම හිතුවා එක වගේ බයික්ස් දෙකක් දිනටම ගන්නවා කියලා. ඒතර ෆයිට් කරන්නෙත් නෑ. ඉතින් ඇත්තටම මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම උමනාවක් තිබුණේ දෙන්නටම එක වගේ බයික්ස් දෙකක් ගන්නවා කියලා. ඉතින් සහ අනිත් gift items ටිකත් ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයගලන්ගොත් ඔයගලන්ගේ බබාලගේ බර්ත්ඩේ පාටිස් මොනවා හරි දෙයකට ඇත්තටම පෙටා ඉන්න මා රීසනබල් ප්‍රයිස් එකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් කොලම්බෝ ෂොප්ස් සේම් අයිටම්ස්ම තියෙනවා. චුට්ටක් ක්වලිටි එකෙම හොඳයි කොලම්බෝ වල. ඔයාලට ගොඩාක් ගණ. ඉතින් පොඩි කාලයක් වෙන් කරගෙන එන්න. ඉතින් ඔයාලට කවදාත් ඒක පාඩියක් නම් වෙන්නේ නැති වෙයි. හෙලෝ, දැන් වෙලාව 1:00. ඉතින් අපි ගෙදරින් පිටත් වෙනකොට ගෙදරින් පිටත් වෙනකොට 9:00. ඉතින් ගානෝ ටික පෙටා වලින් ගත්තා. දැන් අපි ඊළඟ ස්ටොප් එක තමයි බර්ත්ඩේ කිට් එකක් ගන්න ඕනේ බබාට. එහෙම ලොකුට සොෆිස්ටික් කිට් දෙකක් නෙමෙයි. එමුණට පොඩි ෂර්ට් එකක්. දැන් ඉන්නේ කාපාක් එකේ පෙටා වල. ගෙවාගෙන අපි දැන් මහරි බොන දෙයක් අරගෙන ඊළඟ ස්ටොප් එක තමයි මහරි ඇඳුමක් ගන්න ඕනේ බබාට. ඔය ඉතින් අපි ලන්ච් වලට නතර කරේ නෑ. අපි ඒ පිම්මටම අපි යන පාරෙම තමයි ජූනියර් ජෝර්ජ් එක තිබුණේ. ඉතින් මේක තමයි අපේ ගෝ ටු ප්ලේස් එක. ඉතින් අපි ලංකාවෙන් අපි ඇඳුම් ගන්න නම් අපේ බබාලට අපි ගොඩාක් පිට අපි යන්නේ ජූනියර් ජෝර්ජ්. ඉතින් එතනදී ලස්සන කිට් එකක් තිබුණා. ඉතින් මම පේනා නෑ මොනවද අඳින්න කියලා වැඩක් නෑ. එතකොට සහ බර්ත්ඩේ ගිෆ්ට් එකක් තිබුණා අපිට. අපිට පහුවෙච්ච බර්ත්ඩේ එකක් ගිෆ්ට් එකක් තිබුණා. මම හිතුවා අපි වරිය ගොඩාක් පහු ඒ ඇත්තටම අපි බබාට මාර මීටරයක් තියෙන්නේ නේ. බලන්න කප් කොහෙට දාන්නේ කියලා. මේ Thank you. Now, you know that.
item. As long as you put this right. Better than the normal chicken. Mm-hmm. It's again a bit of a high. It's again a bit of a high. It's again a bit of a high. It's again a bit of a How was that? අපි බම්බල්පිටිය ඩයින් රූම් එකට ආවා. හරිම ලස්සනයි. හරි කෝසි ඉන්ටීරියර් එකක් තියෙන්නේ. ඔකේ ළඟට ඇවිල් නැත්තම් try කරලා බලන්න මේ first time අපි එක open කරලා කොයි කොච්චර කාලෙද මම හිතන්නේ කාලුත් නැන්දරේ විදියට so අපි ගොඩක් එන්නේ නැහැ නේ කොළඹ ඉතින් දැක්කාද හිත අපි try කරනවා කියලා ඉතින් ඉන්නම පෙරනම් අපි මොනවද ගත්තේ කියලා මම ගත්තේ chicken spicy chicken submarine එකක් We got a blueberry mojito and we got a passion mojito. Food was very tasty. ඉතින් ඔහොම තමයි අද දවස අපේ ගත වුනේ. ඉතින් තවත් ලස්සන vlog එකකින් එන්නම් ඔයගලන්ට සුබ දවසක්.